අදත් දැනගනිමු මොනවාද අපේ සුරුක සුරුතුරන්ට හැදෙන කිමිතුරුන් කියන්නේ කියලා. ලංකාව වැනි ධර්ම කලාපීය රටවල් බොහොමයක ජීවත් වන සුරුක සුරුතුරට ඇතිවන ප්‍රශ්නයක් තමයි මේ කිමිතුරුන් කියන්නේ. මෙය තනි රෝගයක් ලෙස පෙනුනත් ඇත්තෙන්ම මේ භාවිතා කරන්නේ කිමිතුරුලම් මගෙන් බෝවන රෝග කොට්ටාශයක් ඇතිවීමට. එම නිසා රෝගකාරකයන් කීපයක් මෙම රෝගය ඇති කිරීමට පාදක වෙනවා. කෙසේ වෙතත් ලංකාවේ බහුලව දකින්නට ලැබෙන කිනිතුරුන් තත්ත්වයක් වන්නේ බැබිසියානම් ප්‍රොටෝසෝවා විශේෂණයේ ආසාදනයෙන් සෑදෙන තත්ත්වයයි. මේ කිනිතුරුලම් විසින් ප්‍රචාරය කරන අතර මිනිසුන්ගේ මැලේරියාවට සමාන රෝග තත්ත්වයක් වේ. මේ සුරුක සුරතලාගේ රතුරු දසායනයේ ප්‍රමාණය විනාශනයේ ලක්වන අතර රක්ම තීනතාවය හෙවත් රුධිරය අඩු බව ඇති වේ. මේ රුධිරය අඩු වීම හේතුවෙන් සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලියට බාධා පැමිණේ. දැන් අපි බලමු කොහොමද ඔබේ සුරතලාට කිමිතුණු තත්ත්වයක් ඇද්ද කියලා සැක කරන්න කියලා. කිමිතුණු උණු ඇති විට ඔබේ සතා විඩාව එක පැත්තකට වෙලා ඉන්නවා, ඉක්මනට උස්ම ගන්නවා, ආහාර රුචිය අඩු වෙනවා, උණු ගතියක් පෙන්නුම් කරනවා, ඒ වගේම විදුරු මස් වෙනදාට වැඩිය සුදු මැලි වෙන්න පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණ පෙන්වීම කරනවා වෙනත් ලෙඩවලට. ඒ හින්දා ඔගොල්ලන්ට gederedi මෙය විනිශ්චය කරගත හැකි රෝගයක් නොවේ. ඒ නිසා ඔබ මෙවැනි රෝග ලක්ෂණ දුටු හොත මේ සුරතලාගේ වහාම පශු වෛද්‍යවරයා හමු වෙන්න. දැන් අපි බලමු අපිට කිලිතුළු හැදුනොත් අපි කරන එක ගැන අපි දන්නවා. අපි ඉස්සෙල්ලාම පශු වෛද්‍යවරයා හම්බ වෙනවා. නමුත් අපිට හොඳම ක්‍රියාවලිය වන්නේ එය වළක්ව ගන්න එක. එතකොට බලමු අපි කොහොමද මේ වළක්ව ගන්න කියලා. කිනිතුල්ලන වළක්ව ගැනීමට තියෙන එකම ක්‍රමය වන්නේ කිනිතුල්ලම් පාලනය කරගන්න. මේ කිනිතුල්ලම් පාලනය කිරීම, කිනිතුල්ලම් ඇඟේ සිටින අය ඉවත් කිරීම අපි වෙන වීඩියෝ එකකින් වැඩි විස්තරාත්මකව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට අද වීඩියෝයේ ඇති කිනිතුරුණු පිළිබඳ යම් කිසි ගැටලුවක් ඇත්නම් පහතින් කමෙන්ට් එකක් දාන්න, නැත්නම් අපේ Facebook පිටුවට සම්බන්ධ වී අපිට මෙසේජ් එකක් දාන්න.